අර හීම් බණ්ඩගේ කෙලීගේ මංගල්ලේ කතා පිරිල්ල අපේ කොළුවට බාර දීපු එක ගැන මම හිතේ කුකුසක් තියෙනවා මාමණ්ඩි. වෙනදට ඒක ගැන අවිශ්වාසයෙන් බලනවට සුදු බණ්ඩේට දොස් පවරොස් තියෙන බොහොම කෑ මේ හැකින්. අනික ඒකට මේ කටයුත්ත කරන්න මුකරිකම නැතුව ඈ. ඒ ගැන නම් හැකයක් නෑ නෙව. ඒ ගුණේ ඇවිත් තියෙනව නෙව පරම්පරාවෙන්. එහෙනම් ඉතින් මේ මොකෑ හිතේ බයක් තියාගෙන. පළවෙනි කාරණාව අපේ කොළු කිසිම දෙයක බරපතලක් ගන්න නෑ නෙව. හැමදේම ගන්නේ කවටකමට. අනික ඉතින් මේ වටයায় ගමරාල වෙච්ච මහ ගමරාල ඇත්තලුනේ මනමාල පාර්ශවයේ කතා පුරන්නේ. ඒකෙන් කාරියක් නෑ නෝ. දැන් ඔය කයියට හීපදේට මහ මුදුනා වෙච්ච කැකිරි හේනේ ගමරාලත් එක්ක හරි හරියට අපේ එක කයි හීපද පුරලා නැද්ද? ආන් ඒ හන්දම තමා මාමණ්ඩි මගේ හිතේ බය. ඔය මහේවොත් එක්ක හරි හරියට ඉන්න හන්දනෙව ඔය බොහොමයක් ඒ උමයි පැටියට අරියාදු. ඒ ඉතින් තුලා නිරාලයි මහගම රාලයි නෙවෙයි ඈ. ඒකටත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පරම්පරාවෙන් අපිට ලැබිලා තියෙන නම්බුනාමේ හින්දා උන් යට යනවයි කියන හීනමානි. අනිත් එක උන්ගේ මුණුපුරාලට වඩා අපේ අන්දරය ඉහලින් යනවයි කියන බය. ඇත්තටම මාමණ්ඩි මේ වනරතන පොඩි උන්නාන්සෙත් එක්ක පැටික් එක් සෙන්කඩගල නුවර යවනවා කියන කාරණාවට මොකද සිද්ධ බුද්ධ වෙලා තියෙන්නේ? එව්වා සිද්ධ බුද්ධ වෙන්න ඕන කලට වෙලාවට සිද්ධ බුද්ධ වීවි. හැරත් එහෙව් ගමනකට අන්දරයට වඩා මේ ගන්තුලානේ නෙමෙයි අහලගම් හතකවත් එකෙක් ඉන්නවය. කොයි හැටි වෙතත් ඔය මංගල සභාවේ කතා පිරිල්ල ගැන නම් මාමණ්ඩි ටිකක් අවවාද කරොත් තමයි හොඳ අපේ අන්දරයට. මං ඒකට කියන්න ඕන කාරණා කියලා තියෙන්නේ. ඔය ඊට වැඩිය කියන්න ගිහිල්ලා මට බයයි ඒක මේකේ මගහරි කියලා.